බෝවන් ඔබ සැමට සුබ දවසක් ඉතින් අද මම අරන් ආවා තවත් අලුත් ලේසි පහසු රෙසිපි එකක් ඉතින් අද මගේ ගෙදරට පොඩි අමුත්තෙක් එනවා මගේ සහෝදරයෙක් එනවා කියලා කිව්වා ඉතින් අපි රැට මොනා හරි රෑ කෑමට ඉක්මනට හදා ගන්න දෙයක් මං කල්පනා කරා ඉතින් මට එතකොට හිතුණා ඉන්දියාප්ප කන්න කියලා ඉතින් ඉන්දියාප්ප නිකන් කනවට වැඩිය හොඳයි කියලා හිතුණා ඉන්දියාප්ප කොත්තුවක් දාගමු කියලා ඉතින් ඒක ඒ රෙසිපි එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නයි මං අද හදන්නේ ඉතින් මං ගෙදර තිබ්බ බඩු ටිකක් එකතු කරගෙන තමයි මේ ඉක්මනට ඉන්දියාප්ප කොත්තු එක හදාගන්න යන්නේ එහෙනම් අපි බලමු මොනවාද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා මෙතන ඉන්දියාප්ප අරන් තියනවා මම 50ක් විතර මෙහෙම මේ කෑලි කඩලා මේ විදිහට කෑලි කෑලි කඩාගෙන තියෙන ඉන්දියාප්ප ටික මෙතන එතකොට මෙතන මම පොල් කිරි කෝප් එකමාරක් අරන් තියනවා මම මේ හොදි දැන් මේ වෙලාවේ හොදි නැහැ හදාගන්න හොදි දැන් කොත්තුවකට අපි හොදි දානවනේ නමුත් මම හොදි වෙනුවට තමයි මේ පොල් කිරි ටික ගත්තේ දැන් අපි බලමු කොහොමද පොල් කිරියකින් අපි මේ හොදි ටික හදාගන්නේ කියලා මෙතන චිකන් ග්‍රෑම් 500ක් තියනවා ඒක තඹල හොඳට කෑලි පොඩි වෙන්න පොඩි කරලා තියෙන්නේ රැල් රැල් වගේ පොඩි කරන තම්බල ඒ කියන්නේ ගම්බිරිස් කුඩුයි ලුණුයි දාලා තම්බල ඒක කඩාගෙන තියෙනවා. ඒතුළු මෙතන බිත්තර තුනක් තියෙනවා, කරපිංච තියෙනවා, සොයා සෝස් තේ හැන්දක් තියෙනවා, තක්කාලි ගෙඩියක් තියෙනවා, ලීක්ස් ටිකක් තියෙනවා, කැරට් අලයක් තියෙනවා, තෙල් අවශ්‍යයි, බීලුණු ගෙඩියක් තියෙනවා, ඉඟුරු සුදු ලුණු තියෙනවා, කෑලි මිරිස් කුඩු මේස හැඳි දෙකක් අරන් තියෙනවා, කහ කුඩු තේ හැඳි භාගයක් අරන් තියෙනවා, සීනි ටිකක් තියෙනවා, තක්කාලි සෝස් එකකින් මේස හැඳි තුනක් විතර අරන් තියෙනවා රසාණු ලුණු ගම්මිරිස් කුඩු සහ අබෑට ටිකක් තියෙනවා ඉතින් මේවා ටික අරගෙන අපි බලමු දැන් මොනවාද අපි කරන්න යන්නේ අපේ කොහොමද අපේ මේ කොත්තුව හදාගන්නේ කියලා දැන් මම භාජනයක් ලිපේ තිබ්බා තියලා අපි තෙල් ටිකක් දාගන්නවා දැන් ඉස්සෙල්ලාම අපි චිකන් ටික බැද ගන්න ඕනේ ඒක නිසා මම තෙල් ටිකක් වැඩිපුර ගන්නවා චිකන් ටික බැද ගන්න තෙල් මේස හැඳි පහක් හයක් වෙන්න වගේ අපි ඒක ඉස්සෙල්ලාම චිකන් ටික බැදගෙන ඉන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණයට වගේ ගත්තාම ඇති දැන් මේක අපි හොඳට රත් වෙන්න අරින්න ඕනේ තෙල් ටික හොඳට රත් වෙන්න අරිනවා දැන් තෙල් ටික රත් වෙලා මම චිකන් ටික එකතු කරගන්නවා उगलांट चिकन गेदर प्रश्न बित्तर वेजिटेरियन हरी सरला මේ විදිහට මම දැන් ඒක අයින් කරගත්තා. දැන් මේ තෙල් චුට්ටටම අපි අබ ටික එකතු කරගන්නවා. අබ ටික පුපුරගෙන එනකොට කරපිංච ටික දාගන්න. ලුණු ටික එකතු කරගන්න. लूनू टिका टिका बैदेन नौने दें लूनू टिका बैदी की नहीं नातरे मामा हमें सुदुलूनू इंगरुई एकतु कर गाना सुदुलूनू हमें इंगरु टिके एकतु कर गाना एक बार पोटा बैदेन नारी ना ඊට පස්සේ අපිට පුළුවන් කැරට් ටික එකතු කරගන්න.
කැරට් මන් ටිකක් ඩික් ආකාරයට කපාගෙන තියෙන්නේ. ඔයගලන්ට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම මේකට කහ කුඩු තේ හැඳි භාගෙ කෑලි මිරිස් කුඩු ටික පොඩි අය කනවා නම් කෑලි මිරිස් දාගන්න පරිස්සමින් ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් ලීක්ස් ටිකක් අපි මේකට එකතු කරනවා දැන් හොඳට කලවම් කරගන්න ඕනේ මේ වෙලාවේ දැන් මම මේක ට දානවා සෝයා සෝස් ටිකක් සෝයා සෝස් ටික හැන්ද लूनू टिकाप दाना तकाली टिकाप मेक में कत करेगा दें हुंदे तो मेक कालवां करेगा न गामा हुंदे तो कालवां करने गामा मेक टेम्बिल लारी नो मेक චුට්ටක් වෙලා තැම්බෙන්න ඕනේ ගොඩක්ම තඹ ගන්නත් එපා මේ එළවලු පොඩ්ඩක් යන්තමට මේ ටෙම්පරාදු වුණාම ඇති මොකද ලීක්ස් කැරට් කියන ඒවා අපිට චුට්ටක් අමු වුණාට ප්‍රශ්නයක් නැහැ මොකද ඕනාට වැඩි අපි එළවලු තඹලා කන්න ඕනේ නැණි ඒක නිසා අපි ප්‍රවේශමට හැමතිස්සෙම මේවා හදා ගන්න ඕනේ ඒවයි ගුණෙත් රැකෙන්න වැඩි වෙලා තියන්නේ නැහැ මම මේකම දැන් අර सॉस टिके कुछ कर गाना तक्काली सॉस नेता ने इत का मकने देंगे अरे बैदगा तो चिकन टिका तो मम्मी का टिका तो करना वा सीनी पोड़ा मम्मी का तो करना सीनी क्या मती नांग उगलांट मंग है मदाम किए ना वा सीनी वाले प्रश्न आप मना हो रखी है ना ना उगलो सीनी बाविता कराने पा एक पौड़ी रसे आग देना वाला सोया सॉस एक तक्काली सॉस आवा हम मैं विधि हर दांग मंदा वट मैं का आना गे ना पी तें लूनु तो को माँ पी डाला नहीं तीन ने तें मैं मिला अबे मंगारा बित्तरे बित्तर तू ना पौड़ा बीट कर ला मैं विधि अट मैं कटा वाक कर ला මේක පොඩ්ඩක් මේ විදිහට අපි උයා ගන්න ඕනේ නැත්නම් අර විතරේ එක තැනම හයි වෙන නිසා මේ ඔක්කම එළවලු වලට ඒක අල්ල ගන්න මම පොඩ්ඩක් ඉක්මන් ටික්මන්ට වටේට මේක එකතු කර ගන්න මෙන්න මේ විදිහට දැන් හොඳට විතර එක තැම්බිලා මේ ඔක්කම එළවලු වලට එකතු වෙලා විතර ටික දැන් මේ වෙලාවේ මම අර ඉන්දියාප්ප ටික එකතු කර ගන්නවා. ඉන්දියාප්ප උගලන්ට ගෙදර හදා ගන්නත් පුළුවන්. නැත්නම් කැමතිනම් කඩේකින් ගන්නත් පුළුවන්. මම නම් අද ඇත්තටම කඩෙන් ගත්තේ. මොකද අද මම ඔෆිස් ගිහිල්ලා එනකොට ටිකක් පරක්කු වුණ නිසා. ඉතින් මට වෙලාවක් තිබ්බේ නැහැ ඉන්දියාප්ප තම්බන්න. ඒක නිසා මම ඕඩර් කරලා ගෙන්න ගත්තා. ඉතින් මේ විදිහට මේක දාගෙන අපි ඉන්දියාප්ප එක දැන් අර කිරි ටික එකතු කර ගන්නවා මම කෝගලන්ට මිටි කිරි කෝප් එක හමාරක් විතර ගන්න කියලා මේ වෙලාවේ දැන් මම හිමීට මේක උඩ යට මාරු කර ගන්නවා හොඳට
මේක දැන් එකට එකතු කර ගන්නවා. ඉන්දියාප් එකත් එක්ක අනා ගන්නවා. දැන් මේක හොඳට අනා ගන්න ඕනේ. මේ විදිහට හැඳි දෙකක් අරගෙන ලේසිම ක්‍රමය මම කියන්නේ මේ විදිහට අනා ගන්න පුළුවන්. මේ විදිහට उगलांट खीरी नोदा हदान पुलवांग ये तो गोटा टिका ड्राई ये ती मेक हरी लेसी आप इटे होद्दा मुकुट तवशने केली मम मम होद्दा कुट मेक टम हदा आगे ना तीये ने तब मैं खीरी टिका तंबेन ना योने खीरी टिका तंबेन अकां आप इटे होद्दा फेला मेक लिपे तियान नोने आप इटे पोल खीरी ने तब मैं एक निसा तब मेक होद्दा मैं विधि हटाना आगे ना हरीम सुंदर किरी हिंदी ला කිරිටි කොක්කම අල්ලගෙන තියන්නේ ඉන්දියාප් එකට. දැන් අපිට ඉන්දියාප් එකට හොද්දක් ඕනේ නැහැ. මේක නිකන් කන්න පුළුවන් දැන් මේ හදලා තියෙන ක්‍රමයට. ඔන්න ඔහොමයි මම ඉන්දියාප් කොත්තුව අද හදාගත්තේ. ඉතින් බෙන්දා වගේම ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් මාව subscribe කරන්න, like එකක් දෙන්න මේ video එක හොඳයි නම් මාත් එක්ක රැඳිලා ඉන්න මම තව ගොඩාක් දේවල් කරන්න බලාපොරොත්තු ඉන්නවා. එතකොට මේ වගේම කමෙන්ට් එකක් දාලා මොනා හරි අහන්න දෙයක් තිබ්බොත් අහන්න. ඉතින් නැවතත් අපි මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. පරිස්සමින් ඉන්න.